වගේ වෙලා ඉන්න. ඇයි තමුසෙ ඡන්දියක්ද? ඕ මහත්තයෝ මනමාලේ ඊයේ පොලිසිය ගලන බැස්සොර පස්සේ රාධිකාට බ්‍රේන් ටියුම් එකක් තියෙනවා. ඒක ඔපරේට් කරන්න හදන එක ලොකු රිස්ක් එකක්. ජාන් මම බැරින් ඉන්නේ ගෑණි. ඔයාට කොල්ලෙක් හොයාගන්න බැරි එක සම්පූර්ණ වගකීම අපේද? මෙයා තවදුරටත් අපේ දරුවෙක් නේ. අද මම ඇවිල්ලා ඉන්නේ චිත්‍රපටයක මංගල දර්ශනයකට. ඒ තමයි නිම්හිම් චිත්‍රපටය මිචෙල් ෆොන්සේකා මහත්මයාගේ නිම්හිම් චිත්‍රපටය මංගල දර්ශනය. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කවුද ඇවිල්ලා ඉන්නේ චිත්‍රපටය කොයි වගේද කියලා. සේ හොරෙක්ද අපරාධකාරයෙක්ද? ඔයාලා 22යි කොල්ලයි සර්ගේ දුවයි. රෑ එළිය වෙනකම්ම එළියට නෑ අතුරට නෑ අතුරට නෑ එළියට නෑ. කටහ ගන්නවයි සේ. රටේ ඉන්න වල්ගෑනු ගෙනල්ලා මේ ෆ්ලැට් එක මඩමක් කළා මදිවට. මේ රත්තරන් අහිංසක සර්ගේ දුවත් රවට්ටක දැන් මෙතන එනවා කියවනේ. ඔයා මොනවද මේ කරගත්තේ? ඔයා මං වෙනුවෙන් වෙනස් වෙනකොට මට තේරෙනවා ඔයා මගේ කෙනා කියලා. නිම්හිම් චිත්‍රපටයේ අද මංගල දර්ශනයේ ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාන ගංගු එහෙමත් නැත්නම් රාධිකාගේ අම්මගේ චරිතයට පණපෝනේ ඔයගොල්ලෝ ගොඩාක් ආදරය කරන කුමාරි මුණසිංහ මහත්මිය. ආයුබෝවන් අක්කේ. ආයුබෝවන්. කොහොමද ජීවිතේ මේ දවස්වල? ගොඩක් හොඳයි. මේ චරිතය ගැන මොකද කියන්න තියෙන්නේ? මගේ චරිතය මං හරිම ආසාවෙන් බාරගත්තේ. ඒ මොකද මේක දමිල චරිතයක්. අම්මා කෙනෙක් සෑහෙන ගැටුම් වලට මානසික පීඩා වලට මුහුණ දෙන අම්ම කෙනෙක්. ඉතින් මේ චරිතය ඊටාම හොඳින් රඟපාන්න පුළුවන් කියලා මට ඒ පිටපත දැකලා මං හිතුවා. ඉතින් ඒ වගේම අද මේ මංගල දර්ශනයේ අවසානයේ මට හරි සතුටුයි. ඇත්තටම මං ගැන විතරක් නෙමෙයි මේ රඟපාන හැම කෙනෙක්ම චරිත වලට සාධාරණයක් ඉෂ්ට කරා කියලා මං හිතනවා. ඒ වගේමයි විෂල් පොන්සේකා අමුතු මාණයකින් ආදරය ගැන බොහොම සංවේදීව බලලා තිනවා කියලා මේ චිත්‍රපටිය බලපුවාම මට හිතෙනවා. ඉතින් ඔබත් ප්‍රමාද වෙන්න එපා. ඉක්මනින් ඇවිත් නිම්හිම් බලන්න. මේ අද අපි ලැබපු ඒ අත්දැකීම ඔබත් විඳ ගන්නවා නම් මං හරිම සතුටුයි. මං කුමාරි මුණසිංහ. නිම්හිම් චිත්‍රපටයේ ප්‍රධානම චරිතය රස්තිය අධිකාරියගේ චරිතය රඟපාන්නේ මේ දෙමළ කෙල්ලෙකුට තමයි ලව් කරන්නේ. බලමු අපි මේ එයාගෙම තොරතුරු අහලා බලමු. මේ ඔයගොල්ලෝ කවුරුත් ආදරය කරන මේනක
මම ඇත්තටම එලින්ද මඩු ගාල මේ මගේ තුන්වෙනි චිත්‍රපටය මේකනේ තිරගත වෙන තව චිත්‍රපට දෙකක් තියෙනවා එන්නත් එල්ලාටිත් තව හයක් හතරක්ම තියෙනවා හැබැයි හැමෝම කතා කරන්නේ දෙවිවරුන් ගැනනේ ඒක ඇත්තටම හොඳයි නැත්නම් නෑ නමුත් ඒ වගේම තමයි වෙනස් වෙනස් දෙයක් ගොඩාක් තියෙනවා බලන්න මේ ෆිල්ම් එකත් ඇවිල්ලා බලන්න කොහොමද කියලා ජෙහාන් මේනකම වගේ නෙමෙයි ජෙහාන් වෙනස් ඉතින් ජෙහාන් එහෙම නැත්නම් මිලින්ද අයියා කිව්වා වගේ ඇවිල්ලා බලන්න මේ අනිත් අයගෙන් ලැබුණ සහයෝගය කොහොමද මේ චිත්‍රපටයේ මම හැමෝම ඇත්තටම ලොකු සහයෝගයක් දුන්නා අපා බීනිය තමයි වැඩිපුර මේකේ ප්‍රමිණව තමයි ඔක්කොම අපිට වඩා ප්‍රමිණව නේ මම ගාම්බුත් මට වඩා ප්‍රමිණ ඇත්තටම සියලු දෙනාම ලොකු සහයෝගයක් දුන්නා ඒකයි මේක සාර්ථක බලමු මේනකගේ චරිතෙට ලැබෙන ප්‍රතිචාර මොනවාද අමතක නොවන දේවල් එහෙම නැද්ද බැනුම් අහන්න එහෙම නැද්ද ගොඩක් තියෙන දේ එක එක කියලා කියන්න බෑ හැම වෙලේම නිකනෝ මේනක් කියලා කතා කරනවා මම කොහොමද මේනක මේක හැම වෙලේම බයිනකද කරන්නේ මොනවද කියන්නේ ඉස්සරහට මොනවද එන්න තියෙන නිර්මාණයි ඉස්සරහට එන්න තියෙනවා තව චිත්‍රපට දෙකක් එන්න තියෙනවා සංජීව කුෂ්කුමාරගේ පීකොක් නැමන් කියන ෆිල්ම් එකයි උදාර අබේ සුන්දරගේ පබ්ලික් ඩොමේන් කියන ෆිල්ම් එක ඉන්දික ධර්මතිලකේ රහයියෙක් යාදිනියකෙන් ඩ්‍රාමා දෙක චාමරපීසිගේ කමසාගේ කියන ඩ්‍රාම එක එතකොට අරුණ ජයවර්ධනගේ ගුඩ් වයිෆ්ස් කියන ටෙලි සීරීස් එක තව මම මතක වෙච්චත් තියෙනවා තව ධර්ණි කියන නින්දන නිරෝෂන් එලේපෙරමුගේ ඩ්‍රාම එක තවත් කීපයක් තියෙනවා මතක නැහැ තව කරන්න ඒ කියන්නේ මතක් කරන්න බැරි තරම් නිර්මාණ වලින් ඔයගොල්ලෝ හම්බ වෙන්නේ මේ මිලින්ද අයියා එනවා ඉතින් ඔයාගේ අනාගතයට සුබ ප්‍රාර්ථනා කරන ජය වේවා අයියා ස්තුති ස්තුති ගොඩස් लिफ्ट के दिवा मीटुनाम मट दुन हम हमपूना के मन सामान्य के कमती ने हे तो आंडी मट उन्होंने आओ किस कर मंगल दर्शन लिबर्टी स्कोप सिनेमा हाल चित्रपटे निम्हेम चित्रपटे अध्यक्ष संबंध कर मिचेल फोन्सेका महात्म्या आयबोन महात्म्या චිත්‍රපටය ගැන අදහසක් අපිට කියන්න මේ චිත්‍රපටය මම මුලින්ම අහන්න හැබැයි තරහ ගන්න බෑ මේක මොකක් හරි චිත්‍රපටයක් ආදර්ශයෙන් ගෙතුන චිත්‍රපටයක්ද මේක අනුවර්තනයක් මේක මේ සනම් තෙරිකසම් කියන හින්දි චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය කරපු චිත්‍රපටයක් හැබැයි මෙහෙමයි මම ඕගලන්ට ඉල්ලනවා මේක සනම් තෙරිකසම් එක්ක සංසන්දනය කරන්න යන්න එපා මොකද සනම් තෙරිකසම් එකේ ට වියදම් කරපු මුදල් වලින් ඒගලන් තේ වලට වියදම් කරපු මුදලින් වගේ තමයි අපි චිත්‍රපටය කරලා තියෙන්නේ මොකද අපිට තියෙන සම්පත් එක්ක මේ මේකේ අපි ඒ කතාව ඒක කතාව හරි පවර්ෆුල් කතාවක් ඉතින් ඒ කතාව අපි අපේ ලංකාවේ නල්ලෙලියොත් එක්ක ගොඩනගලා මිනිසුන්ට රසස්වාදයක් සහ පණිවිඩයක් ලැබෙන විදිහට තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරලා ඔබ හිතනවාද මේ චිත්‍රපටයේ රඟපාපු හැම දෙනාම ඔබේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරා කියලා ඒ ආකාරයෙන්ම ඔවුන්ගේ දායකත්වය ලබා දුන්නා කියලා චිත්‍රපටයට මෙහෙමයි අඩුපාඩු තියෙනවා අඩුපාඩු නැතුවා නොවේ තියෙන ඒ මම එකින් එක ගැන අඩුපාඩු ගැන කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ අඩුපාඩු තියෙනවා අඩුපාඩු නැති මේවයක් නැහැ මොකද මම කිව්වේ අපි හැමදේම තියෙන්නේ බජට්ස් එක ඒ කියන්නේ සමහරක් වෙලාවට කාලය ඒ කියන්නේ කාලය තමයි නිර්මාණයකදී වටිනම දේ ඒකට කාලය කියන්නේ මුදල් ඒකට අපිට සමහරක් වෙලාවට අඩු කාලයකදී වැඩක් කරන්න යද්දී සමහරක් දේවල් වල පොඩි 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 අඩුපාඩුකම් සිදු වෙනවා ඒ වගේම මම මේක කියන්න ඕනේ මේක මම කිව්වේ මේ මේ ඒ කියන්නේ තාත්වික චිත්‍රපටයක් විදියට නෙවෙයි අපි නිර්මාණය කරන්නේ මේක හිතා මතාම මේක පොඩි අදිතාත්වික රංගනයක් තමයි මේ චිත්‍රපටයේ අපි භාවිතා කරුවේ ඉතින් මොකද මම ඇත්තටම මේක සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට හැම කෙනෙකුටම නිකන් දැනෙන්න විදියට සරලව තේරෙන විදියට තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ එතකොට ප්‍රේක්ෂකයන්ට මොනවාද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔබේ තවත් මොනවාද ඉදිරියට එන්න තියෙන නිර්මාණ
මෙහෙමයි ප්‍රේක්ෂකයන්ට මම ඉස්සල්ලාම කියන්නම් මෙහෙමයි මම අවුරුදු 27ක මේ ක්ෂේත්‍රයේ එක්ස්පීරියන්ස් එකක් තියෙන පළපුරුද්දක් තියෙන පුද්ගලෙක් මම ඒ කියන්නේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරෙක් ලෙස සුවර්ණවාහිනී ආරම්භක නිෂ්පාදකවරෙක් හැටියට මම සේවය කරලා ඊට පස්සේ ශ්‍රී ටීවී ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයා හැටියට වැඩ කරලා මම ටෙලිනාට්‍ය 8කට 9කට යහා ගණනාවක් අධ්‍යක්ෂණය කරලා මගේ මේ දෙවනි චිත්‍රපටය හැටියට මේ වෙන්නේ. ඉතින් මගේ ටෙලිනාට්‍ය ඇත්තම සියලුම ඒවා ගොඩාක්ම ජනප්‍රිය ටෙලිනාට්‍ය. මට මගේ ටෙලිනාට්‍ය බලපු ප්‍රේක්ෂකයෝ ගොඩාක් ඉන්නවා. ඉතින් මම ඇත්තම ඒගොල්ලන් දන්නවා මගේ ටේස්ට් එක සහ මම කරන දේ ගැන ඒගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. ඉතින් මම ඉස්සල්ලාම ඒගොල්ලන්ට තමයි ආරාධනා කරන්නේ ඇවිත් මගේ ටෙලිනාට්‍ය බලපු ඒ කට්ටියට මේක බලන්න. මොකද ඇත්තම මම 2014න් පස්සේ මගේ නිර්මාණයක් මේ යන්නේ. ඒකින්ද මම ප්‍රේක්ෂකයන්ට කියන්නේ ඇවිල්ලා මේක නරඹන්න. මේ වෙලාවේ ඇත්තම කොවිඩ් ප්‍රශ්නයක් තියෙනවා තමයි. හැබැයි අපි එහෙම ප්‍රශ්න තියෙනවා කියලා වරලා අපි මුළු ගැන්විලා හිටියොත් අපිට කවදාකවත් ගොඩ යන්න බෑ. ඒකින්ද ආරක්ෂාකාරී පියවරන් අනුගමනය කරමින් ඔබ ඇවිත් චිත්‍රපටය නරඹන්න. මම ඔබට අනිවාර්යයෙන්ම කියනවා ඔබ වියදම් කරපු මුදලට සාධාරණයක් මේක ඇතුලේ තියෙනවා. මේක අසාධාරණයක් නෑ. මොකද ඔබට පාඩුයි කියලා හිතෙන්නේ නෑ. ඒ වගේම මම ඔබට කියනවා මේ චිත්‍රපටය බලලා සංවේදී නොවෙන පුද්ගලෙක් නැහැ කියලා මම කියනවා. මොකද අනිවාර්යයෙන්ම ඔබේ ඇසට කඳුලක් එනවාමයි. එහෙනම් මම මගේ ප්‍රේක්ෂකයන්ට නැවත නැවතත් ආරාධනා කරනවා එන්න ඇවිත් මේ චිත්‍රපටය නරඹන්න. ඒ වගේම ඔබ හැවුවනේ මගෙන් අලුත් දේවල්. ඇත්තටම මම මේ චිත්‍රපටය මැයි මාසේ තිරගත කරන්න තිබුණේ කොවිඩ් වලට වැහුවා. ඉතින් මම මේ චිත්‍රපටය මම ගොඩාක් බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. මගේ අවුරුදු 27 තුල වුණත් මම නිර්මාණ 12ක් 13ක් විතර තමයි මගේ ටෙලිනාට්‍ය සහ චිත්‍රපටි තියෙන්නේ. ඉතින් මම එකක් ඉවරෙද්දි තමයි එකක් කරන්නේ. ඇත්තරම මම ගිනි සිසිල කියලා යාලා සත්‍ය කතාවක් පදනම් කරගෙන ඒක මගේම මේ රචනයක්. සත්‍ය කතාව පදනම අපේ කලන ගුණසේකර තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒකේ රූගත කිරීම සියල්ල ආරම්භ කරන්න තියෙද්දි තමයි කොවිඩ් වලට වැහුනේ. ඊට පස්සේ දැන් මේ චිත්‍රපටය තිරගත කරන නිසා ඒක කල් ගියා. නමුත් මම පෙබ්‍රවාරි මාසේ මේ ඒක පටන් ගන්නවා. ඒ වගේම ප්‍රවීණ රචක සහ ප්‍රවීණ විචාරක ෂෝන් මැක්සිමස් දිසානායක මහත්මයාගේ වර්ණ සර්ප කියන ටෙලිනාට්‍ය මාලාවකුත් මම මේ දවස්වල ආරම්භ කිරීමට වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් සිනමා ලෝලිය ඔබට ගොඩක් වැදගත් උද්‍යෝගයෙන් යුතුව බලන්න පුළුවන් නිර්මාණ පිළිබඳ තොරතුරු අලුත් තොරතුරු ගොඩක් ඔයගලන්ට මිෂෙල් මහත්තයාගෙන් දැනගන්න ලැබුණා. ඉතින් ඔබේ අනාගතයට සුබ ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි. ඔබටත් ස්තුතියි. නිම්හිම් චිත්‍රපටයේ නිෂ්පාදක තනතුර දරන මහත්මයාව එකතු කරගත්තා. ඒ වගේම ඔහු මේ චිත්‍රපටයේ රඟපානවා. ඔහු නමින් සමන් අලංකාර. ආයිබෝවන්. ආයිබෝවන්. ඉතින් මේ චිත්‍රපටය ගැන අපිට කියන්න මේ ඔබේ අත්දැකීම කොහොමද? ඔබේ රඟපාන පැත්තෙන් එතකොට නිෂ්පාදනයෙන් කොහොමද ඔබට අනිත් අය සහයෝගය දුන්නේ? කොහොමද කියන්නේ අපි කතා කරමු හැම පැත්තෙම ඔබට කියන්න තියෙන දේවල් මේ චිත්‍රපටය ගැන. අධ්‍යක්ෂකවරයාගෙන් පැත්තෙන් බැලුවට පස්සේ මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම නලු නිලියෝ සියලුම දෙනා මට ගොඩක් සහයෝගය දුන්නේ. නැත්තම් මට මේ රඟපෑම කරන්න බෑ. මම මේක නිෂ්පාදනය කරන්න අදහස් කරන්නේ මේ කතාව සම්පූර්ණ මේ කතාව තුළ තියෙන්නේ ආදරය. අපේ අය ගොඩක් ආදරය කිව්වට පස්සේ බලන්නේ මේ ගෑණු ළමයි පිරිමිලෙකුට ආදරය කරන එක. නමුත් අම්මා තාත්තා, අම්මට ළමයා, ළමයට අම්මා, තාත්තට ළමයා, ළමයට තාත්තා, අපි සමාජයට, අපි සතාට, අපි රටට, අපි ජාතියට, අපි ආගමට තියෙන සියලුම දේට අපි ආදරය කරන්නේ කොහොමද කියන එක මනාව මේ නිර්මාණය තුළ සටහන් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මට හිතුණා ඇත්තටම මේ වගේ නිර්මාණයකට දායක වෙලා මේ සමාජයට මොනවා හරි වැදගත් පණිවිඩයක් දෙන්න තිබ්බනම් හොඳයි කියලා. ඒක තමයි මම මේකට දායක වෙන්නේ. ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ? ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ ඇත්තටම මේ නිර්මාණය ඇවිත් රස විඳින්න ටෙලිෆෝන් එක ඕෆ් කරලා බලන්න පුළුවන් නම් මේ නිර්මාණය ගොඩාක්ම වැදගත්. මොකද නැත්තම් දැනෙන්නේ නැහැ. මේ මම දැන් මේක මේ නිර්මාණය මගේ නිර්මාණයක් නිසා මම 10 වතාවකට වැඩිය බැලුවා. ඒත් මට අද ඉමෝෂනල්. ඉතින් ඒක මම කියන්නේ ටෙලිෆෝන් එක ඕෆ් කරලා ඇවිල්ලා මේ කතාව බලන්න බලලා කලාකාරයෙක් වෙලා සමාජයට වැඩදායි මිනිසෙක් වෙන්න. මොකද කලාකාරයා කවමදාකවත් කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, කෙනෙකුට වෛර කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ, ප්‍රශ්න ඇති කරන්නේ නැහැ. සමාජයේ හරි නිහතමානී සමාජය කියන දේ රැඳේවි කියලා මම හිතනවා. ඒක නිසා ඇවිල්ලා මම කියනවා මේ නිම්මිම් චිත්‍රපටිය රස විඳින්න කියලා.
ඉතින් ඔබට මේ ශේෂ්ඨයේ දිවි ගමනක් යන ලැබෙන වැඩි වැඩියෙන් මේ වගේ චිත්‍රපට වලට දායක වෙන්න ලැබෙන කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි අපිට අදහස් දක්වන්න එකතු වුණාට. ගොඩක් ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන පැමිණියාට. ගොඩක් ස්තුතියි. අපි අතර වයස් පරතරයක් ඇති. හිටම සාරියක් අඳින්නද? ජාති අතර වෙනසක් ඇති. පන්ති වරතරයක් ඇති. මං කැමති කිනා මට කැමති නැත්තම් මම මොනව කරන්නද? මං ආදරය කරන විදිය වෙනසක් ඇති. You think I can understand this? මම බබි කියලා ඉතින්. මම අතරම ආදරය ගැන දන්නේ නැතු ඇති. ඔයාගේ ලොකු දුවක් මැරුණා. ඒත් මුළු හදවතින්ම. ඔයා මොනවද මේ කරගත්තේ? මං ආදරය අතරම. මිචෙල් ෆොන්සේකා මහත්මයාගේ නිම්හිම් චිත්‍රපටයේ ප්‍රධානම චරිතය රඟපාන අයව අපි එකතු කරගත්ත ගංගු කොහොමද ඔයාගේ ජීවිතේ? හොඳයි සතුටුයි අද සතුටු දවසක්. ඉතින් මේ රාධිකාගේ චරිතය දෙමළ කාන්තාවක් දෙමළ කාන්තාවකගේ චරිතය තරුණියක් වෙන වෙන විදියවල් වලට තමයි අයව අඳුරන්නේ චිත්‍රපටයේ. ඉතින් ඔයාට මොකක්ද ඒ ගැන දැනෙන හැඟීම කොහොමද මේ චිත්‍රපටයේ රඟපාද්දී ඔයාට දැනුණ අත්දැකීම් කොහොමද අනිත්‍යාගේ ලැබුණ සහයෝගය කොහොමද අපි ඔක්කොම එකපාර කතා කරමු. මේ චිත්‍රපටය මං හරි ආසාවෙන් කරපු චිත්‍රපටයක්. මට ලැබුණ වෙනස් චරිතයක් දෙමළ තරුණියගේ චරිතයක්. ඉතින් මේ තරුණිය වටා ගෙතුණු කතාවක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. මං හිතනවා හැම කෙනෙක් වගේ මේ චරිතයත් එක්ක ආදරෙන් බැඳී කියලා. මොකද මේක සංවේදී ආදර කතාවක්. ඉතින් ප්‍රේක්ෂකයාට ගොඩක් දැනෙයි මේ චිත්‍රපටය සහ මේ චරිතය. මං හිතනවා පවුල හැමෝටම ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. මං හිතනවා ප්‍රේක්ෂකයා අපිට සහයෝගය දෙයි මේ චිත්‍රපටය බලන්න ඇවිල්ලා. මොකද කොවිඩ්යත් එක්ක චිත්‍රපටයක් තිරගත වීමත් අද අමාරු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ප්‍රේක්ෂකයා ඇවිල්ලා මේ චිත්‍රපටය නරඹලා අපිට ඒක සහයෝගය දක්වයි කියලා හිතනවා වගේම ආදරෙන් ආරාධනා කරනවා මේ චිත්‍රපටය ඇවිල්ලා බලන්න. පවුල් පිටින් ඇවිල්ලා බලන පුළුවන් චිත්‍රපටයක්. සංවේදී ආදර කතාවක්. ඔයාලා ගොඩක් කැමති වෙයි මේ චිත්‍රපටය. ඉතින් ඔබ වෙනත් නිර්මාණ වලින් දැක ගන්න පුළුවන් ද අපිට ඉස්සරහට? දැනට මගේ එන්න එක චිත්‍රපටය එන්න තියෙන්නේ. මං හිතනවා ඉස්සරහට මට ඉතින් මං ගොඩාක් වැඩ කරන කෙනෙක් නෙවෙයි. මට අවස්ථාව ලැබෙන හැටියට තමයි මම වැඩ කරන්නේ. ඉතින් බලමු ඉස්සරහට. ඔබේ වෘත්තිය මොකක්ද එතකොට? මේ කියන්නේ චිත්‍රපට වලින්ම නෙවෙයි නම් ඔබ ඉස්සරහට යන්නේ ඔබේ පැත්ත මොකක්ද? මම තාමත් කුඩා කාලේ මේ ශිෂ්‍යයට එන්නේ. මං දැන් තමයි මේ ගොඩාක් ෆ්‍රී වෙලා මේක විෂයක් හැටියට මට දැන් තමයි මේක මට දැනෙන දැනකට මං ඇවිල්ලා තියෙන්නේ මෙච්චර කාලයකට. ඉතින් මං හිතනවා දැන් තමයි මං හරියටම රඟපාන්නේ. ඉතින් ඉදිරි අනාගතයේදී මං හිතනවා මට වෘත්තීය වශයෙන් මේ ශිෂ්‍යය ඉන්න පුළුවන් වෙයි කියලා. ඔබට දීර්ඝ කාල මේ ශිෂ්‍යයට රැඳෙන්න වාසනාව ලැබෙන කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ෆිල්ම් එක කොහොමද කියලා අහන්න අපි දැන් එකතු කරගත්තේ ඔයගොල්ලෝ කවුරුත් ආදරය කරන මේ දවස්වල ඉතාම ජනප්‍රිය චරිතයක් රඟපානවා දිවිතුරා ටෙලිනාට්‍යයේ වින්ඩි. වින්ඩිගේ චරිතය රඟපාන ඇය. අයිබෝන් ෆිල්ම් එක කොහොමද බැලුවද? එන්ජොයි කරාද? ඇත්තටම එන්ජොයි කරා කියනවට වැඩිය මම හිතනවා එක හිතට දැනිච්ච නිර්මාණයක්. මොකද ඉතාම ලස්සනයි. ජාති අතර තියෙන ලොකු ප්‍රශ්නයක් මං හිතන්නේ අපි මේ ආදරේදී ඇයි අපි දේවල් පටලගන්න කියලා හිතනවා. ඉතින් ආදරේ සම්බන්ධ අපූර්ව නිර්මාණයක්. පුංචි අයට ඉඳන්ම ලොකු අය හැමෝටම බාල මහලු වේදකින් තොරව බලන්න පුළුවන් ලස්සන නිර්මාණයක්. එතකොට අගස්ති වෙක්කන් ආවේ නැත්තේ ඇයි? බෑ කරදරය නිසා දාලාවා. මම මේ දවස්වල තරහ ජමනිකාටි ගන්න යන්නේ නේ ඒ හින්දා දාලාවද? ඔව් මේ එනිසා හිතුවා දාලෙන්න ඕනි කියලා. එයාට ආදර්ශයක් ගන්න මේ චිත්‍රපටය බලන්න එකන් එන්න ඕනේ නේ? අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ආවට පස්සේනේ දන්නේ ලස්සන නිර්මාණයක් කියලා. ඉතින් මේ දන්නවනම් එකන් එන්න දෙන්නවා. හරි. ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ? ඉතින් ආදරණීය ප්‍රේක්ෂක හැමෝටම කියන්න තියෙන ගොඩක් ආදරය ලැබෙනවා ඒගොල්ලන්ගේ. ඉතින් මං හිතනවා මොනයම් තැනක හරි ඉන්නේ ආදරය නිසා කියලා. ගොඩක් ආදරය සහ ස්තුතිවන්ත වෙනවා හැමෝටම හැමදාම ඉන්නවට අපිත් එක්ක. මොනවාද ඔබ ඉස්සරහට දකින්න ලැබෙන නිර්මාණ?
ඉදිරියේදී නිර්මාණ මම කරපු දෙක තුනක්ම තියෙනවා මම අලුතෙන්ම කරා ඇවිද්මාව හම්බ වෙන්න කළුදල රළ සහ වත්සුණු කියන නිර්මාණ මේ තුනම එන්න තියෙන නිර්මාණ තුනක් ඉතින් ඉක්මනින් මේවත් එයි ඒ කියන්නේ චිත්‍රපට ශාස්ත්‍රයේ එන්න අදහසක් නැද්ද එන්න ඕනේ ඒක නිර්මාණයක් කරා ඉතින් මම හිතනවා තව හොඳ නිර්මාණ ලැබුණොත් ඉස්සරහට හිතලා බලනවා ඒකට එහෙනම් ඒ බලාපොරොත්තු හැම එකක් මේ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන්නේ කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා ජය වේවා මීමෙන් චිත්‍රපටය ගැන අහන්න අපි එකතු කරගත්ත මේ දවස්වල කැමැති බිරිඳකගේ චරිතයට පණ පොවන ඇයව ආයුබෝවන් ආයුබෝවන් කියන ෆිල්ම් එක කොයි වගේද හොඳයිද ෆිල්ම් එක ලස්සනයි ලස්සන ආදර කතාවක් ඒ වගේම චුට්ටක් දුක හිතෙන අවසානයේ දිනක් ගොඩක් ලස්සන කතාවක් ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියන්නේ කියන්න තියෙන්නේ ගොඩක් ලස්සන කතාවක් ඉතින් ඔයාලට තේල බලන්න පුළුවන් පවුල හැමෝමත් එක්ක ඇවිල්ලා නරඹන්න දැන් ඇමති බිරිඳගේ චරිතය විතරද රඟපාන්නේ මොනවද ඉස්සරහට එන තියෙන නිර්මාණ ඔයාගේ මේ දවස්වල නම් ඒක විතරයි වැඩ ඉස්සරහට එන තියෙන චිත්‍රපටයක් නීලම් කියලා ඇතර මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක තමයි ඒක ආවේ නැත්තේ ඉතින් ලබන අවුරුද්දේ වගේ ඒ කියලා බලාපොරොත්තු වෙනවා හරි ඒ නිර්මාණිනුත් ආව බලා ගන්න පුළුවන් ඔබට එහෙනම් ඉතින් ඔබේ අනාගතයට ජය ප්‍රාර්ථනා කරනවා ජය වේවා මීමෙම් චිත්‍රපටය බලලා ඉවරයි අපි. ඉතින් චිත්‍රපටය ගැන අදහස් දක්වන්න එකතු කරගත්ත මනීෂාක්ව කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා නෑලි. ෆිල්ම් එක කොහොමද? ෆිල්ම් එක ඇත්තටම හරිම ලස්සනයි. කාලයකට පස්සේ අපි දැකපු ලස්සන කතා තේමාවක්, ලස්සන නිර්මාණයක්. මගේ ආදරණීය සිළුම ශිල්පීන් ශිල්පිනියන් හරිම ලස්සනට හරිම තාත්වික රංගනය දායක වෙලා තියෙනවා. ඉතින් සතුටුයි. මගේ හැමෝටම මගේ මුළු හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජයම වෙන්න. සාර්ථක නිර්මාණයක් බවට පත් වෙන්න කියලා ඒ වගේම අපේ ආදරණීය ප්‍රවීණ අධ්‍යක්ෂකතුමා මිචෙල් ෆොන්සේක මහත්මයාගේ මේ නිම්හිම් කියන චිත්‍රපටයට මගේ හෘදයාංගම සුබ ප්‍රාර්ථනා. ගොඩක් ස්තුතියක් අපිට අදහස් දාපන්න එකතු වුණාට. ස්තුතිය ඔබ හැමෝටම. ජය වේවා. නිම්හිම් චිත්‍රපටයේ මංගල දර්ශනය මේ විදිහට ඉවර වෙනවා. ඒ ඔයගොල්ලෝ දන්නවා දැන් මේ චිත්‍රපටය කොයි වගේද කියලා. ඔයගොල්ලෝ ආදරය කරන ගොඩක් අය ඔයගොල්ලන්ට කිව්වා ඇවිල්ලා බලන්න මේක සංවේදී චිත්‍රපටයක් ආදර කතාවක්. ඒ වගේම ලොකු තේමාවක් තියෙනවා මේ ලොකු පණිවිඩයක් ගන්න තියෙනවා මේ චිත්‍රපටය ඇතුලේ. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා ඒක තමන් විසින්ම විඳගන්න කියලා මමත් ආරාධනා කරනවා channel සජීවිතේ. අද ලිෆ්ට් එකේදී වාව මීට් වුණාම මට දැනුණා හොඳම කෙනාව හම්බුණා කියලා. මන් සාමාන්‍යයෙන් අඬන කෙල්ලන්ට කැමති නැහැ. හේත් ඔයා අඬද්දි මට ඕනුනේ ආව කිස් කරන්න. ඇති. ප්ලීස්. හොඳටම ඇති. ප්ලීස් තාත්තේ. ප්ලීස්. මේක සාද වෙන්න දෙන්න. ජාන්. ඔයා දන්නවද ඊමට මෙහෙම උනේ කියලා? මං එහෙම කිව්වා රුන්දති. අත්තද පණ පිටින් ඉන්න තරු වෙකුට හිප දෙයක් කරන්නේ